රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් මේ ලැබුවා වූ නව වසර ඔබට සාමය සතුට පිරි සෞභාග්‍යමත් වසරක් වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත. අලුත් අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දුන් බදු තැග්ග. විදුලියේ 100,000 ගුණයකින් වැඩි කරන්නට හදන කංචනට ජනකගේ විරෝධය. සම්පත් නැති සිංගප්පූරුව ධනවත්ම රටක් කළ ලීක්වාන් යූ සහ සංවිධානාත්මක දේශපාලන අපරාධකරුවන් පිරිසක් මහා දවල් අපයෝජනය කරන ශ්‍රී ලංකාව නම් සුන්දර තරුණිය ගැන අද ටෙලිවැකියෙන්. කිරි ඉතුරුනේ නැති කිරි මුට්ටිය. දේශීය පුවත්තටයි දැන් අවධානය. කිරි උතුරන්නේම නැවුම් මැටි කිරි මුට්ටිවලයි. අලුත් කිරිබත පිසින්නේම මැටි මුට්ටියේ. අලුත් අවුරුද්ද උදා වෙන්න පෙර මැටි හට්ටි මුට්ටිවලට හොඳ ඉල්ලුමක් ලැබෙනවා. ඒත් මෙවර මුට්ටිවල කිරි ඉතුරුනේ නැති තරම්. දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපය මැටි භාණ්ඩ වෙළඳුන්ට සාමාන්‍යයෙන් සතුටුදායක කාලයක්. සිංහල හා හින්දු අලුත් අවුරුද්දටත් එහෙම තමයි. කිරි උතුරවන්න කිරිපත් හදන්න අලුත් ව්‍යංජනයකට අලුත් හට්ටියක් මුට්ටියක් අනිවාර්යයෙන්ම කොයි කවුරුත් මිලදී ගන්නවා. ඒත් මෙවර බොහෝ නිවාසවල කිරි ඉතිරුනේ නැති තරම්. ඒ බව මේ මැටි භාණ්ඩ අලෙවිකරුවන් කියන කතාවෙන් මනාවට පැහැදිලි වෙනවා. සල්ලි පොලියට අරන් කෙරුවේ වැඩක් නැහැ මේ. ආයිතින් මේ අවුරුදු වෙනකන් ඉන්න ඕනේ ඉක්මනට. අපේ වරන් දාන කට්ටිය ඔක්කොම කිව්වේ පාඩුවේ ඔක්කොම ඉවරයි. ආගේ සෑහෙන්න ගොඩක් ඉතුරුයි ඉතින්. මේ කිරි මුට්ටියක්වත් ගන්න අපහසුතාවයේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. කිරි උතුරන මුට්ටි කලින් දවසේ ගන්නවනේ. මේ පාර හිම වැඩිපුර මිනිස්සු ගත්තේ නැහැ. කිරි උතුරන මුට්ටි වලට කට්ටිය ආවෙම නැහැ. එකයි දෙකයි ගියේ. කිරි මුට්ටියක්වත් ගන්න බැරි මිනිස්සු ඉන්නවා මේ පාර අවුරුද්දට. කිරි ටිකක් උතුරවන්න බැරි. ඇත්තටම කියනනම් 3 දිනක්වත් ආවේ නැහැ කිරි උතුරන මුට්ටි තියන හදි කියලා අතහන්න. කිරි උතුරන්නත් බෑ පොල් ගෙඩියක් කීයද? බලනවා ගණන් ඇහුවාම යනවා මේ ගන්නෑ ගාන වැඩි කියන. වැජේකුන් නැහැ මහත්තයා මිනිසුන්ට සල්ලි නැහැනේ. 10ක් ගේනවා එකයි ගියේ. අලුත් අවුරුද්දට රජය ජනතාවට අමතක නොවන තෑග්ගක් අද ලබා දුන්නා. ඒ නව ආදායම් බද්දයි. 2023 අයවැය මගින් හඳුන්වා දුන් නව ආදායම් බදු අද සිට ක්‍රියාත්මකයි. රුපියල් 150,000ක වැටුපක් ලබන අයගේ සිට නව බද්ද ගෙවිය යුතු වනවා. රජය රාජ්‍ය වියදම් කළමනාකරණය වෙනුවෙන්ද චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. විවිධ උත්සව සඳහා මුදල් වියදම් කිරීම දැඩි ලෙස සීමා කිරීම එහි අරමුණයි. රජය 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,885ක් 2022 වසරට සාපේක්ෂව එය 29.2%ක වැඩිවීමක්. මෙම රාජ්‍ය වියදම පියවා ගැනීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් විවිධ බදු හඳුන්වා දීමට රජය පසුගියදා පියවර ගත්තා. ඒ අනුව 2023 අයවැය මගින් අදාළ නව බදු හඳුන්වා දීම සිදු වුණා. එලෙස හඳුන්වා දුන් නව ආදායම් බදු අද සිට ක්‍රියාත්මක වනවා. මාසකට රුපියල් ලක්ෂයකට අඩු වැටුපක් ලබන පුද්ගලයෙක්ගෙන් නව ආදායම් බදු අය කර ගැනීමක් සිදු නොවන අතර මාසිකව රුපියල් 150,000ක වැටුපක් ලබන අයෙක්ට මාසිකව ගෙවීමට සිදුවන බදු මුදල රුපියල් 3,500ක් මාසිකව 1,02,000ක වැටුපක් ලබන පුද්ගලයෙකුට නම් රුපියල් 10,500ක මුදලක් බදු වශයෙන් මාසිකව ගෙවීමට සිදුවනවා. රුපියල් 250,000ක වැටුපක් ලබන පුද්ගලයෙක් රුපියල් 21,000ක මුදලක් මාසිකව බදු වශයෙන් ගෙවිය යුතු වන අතර රුපියල් 1,03,000ක වැටුපක් ලබන
ලබන පුද්ගලයෙකු හට නම් රුපියල් 35,000ක මුදලක් මාසික බදු වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා. මේ අතර රුපියල් 350,000ක මුදලක් මාසික වැටුපක් වශයෙන් ලබන පුද්ගලයෙක් රුපියල් 52,000ක මුදලක් මාසික බදු වශයෙන් ගෙවිය යුතු අතර රුපියල් 104ක මුදලක් වැටුප වශයෙන් මාසිකව ලබන පුද්ගලයෙක් රුපියල් 70,500ක මුදලක් මාසිකව බදු වශයෙන් ගෙවීමට සිදුවනවා. මාසිකව රුපියල් 105ක වැටුපක් ලබන පුද්ගලයෙක් හට නම් රුපියල් 106,500ක මුදලක් මාසිකව බදු වශයෙන් ගෙවීමට සිදුවන අතර රුපියල් 750,000ක මුදලක් මාසික වැටුපක් වශයෙන් ලබන පුද්ගලයෙකුට රුපියල් 196,500ක මුදලක් නව ආදායම් බදු හරහා ගෙවීමට සිදුව තිබෙනවා. රුපියල් 110ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුට රුපියල් 286,500ක මුදලක් නව ආදායම් බදු හරහා මාසිකව බදු වශයෙන් ගෙවීමට සිදුවනවා. රජය අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාවට ලබා දෙන තවත් තෑග්ගක් වන්නේ ළඟ ළඟ එන විදුලි බිල වැඩි කිරීමයි. විදුලි බිල ඉහළ දැමීම හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට එරෙහිව අද අමාත්‍ය කංචනගේ ගමෙන්ම විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කෙරුණා. සීනිගම දේවාලයේදීත් දේවකණ්ණලව්වක් සමග අමාත්‍ය කංචනට පොල් ගසනු ලැබුවා. විදුලි බිල වැඩි කිරීමට අදාළ යෝජනාව හෙට දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් හෙට දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ. ඒ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10 ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි විය හැකි. ඒකක 61 සිට 90 දක්වා දැනට අයකරන මුදල රුපියල් 42 දක්වා වැඩි කිරීමට නියමිතයි. ඒකක 91 120 අතර දැනට අයකරන්නේ රුපියල් 50ක්. එම මිලෙහි කිසිදු වෙනසක් වන්නේ නැහැ. එමෙන්ම මුල් ඒකක 30 සඳහා දැනට අයකරන 120ක ස්ථාවර ගාස්තු රුපියල් 400 දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 250 ස්ථාවර ගාස්තුව සංශෝධනයෙන් පසුව ඉහළ යන්නේ රුපියල් 550ක් දක්වායි. ඒකක 61 සිට 90 දක්වා ස්ථාවර ගාස්තු මෙම සංශෝධනයෙන් පසුව රුපියල් 360 සිට 650 දක්වා ඉහළ යනවා. ඒකක 91 සිට 120 දක්වා අයකරන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා ඉහළ යනු ඇති. 0.30 අතර තියෙන විදුලි ගාස්තුව 2000 ගුණයකින් පමණ වැඩි කිරීමට තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. මේ ජනතාවට මේ විදුලි බිල ගෙවා ගැනීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. දැනට 0.30 අතර ඉන්න 115,000ක් පමණ ජනතාව ගෙවනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියල් 8ක් වැනි සුළු ප්‍රමාණයක් ඒකකයට. 120ට වඩා අඩුවෙන් පාවිච්චි කරන සීනුව පාරිභෝගිකයන්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබා ගැනීම තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මේ යෝජනාවම හිතන්නේ මේක අසාධාරණ යෝජනාවක්. මෙතර විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද මහජන පෙත්සමක් අත්සන් කිරීම මාතර බෝසමිතුන් ඉදිරිපිටදී ආරම්භ වුණා. ඒ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු පිරිසට විරෝධය පළ කරමිනුයි. විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් එක්ව මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. තෙල් මිල සූත්‍රයේ රෙද්ද පල්ලේ අස්සේ ගහගෙන ඉන්න මේ ඇමතිවරයා තෙල් රහට දැන් හොඳට හුරු පුරුදු වෙලා විදුලියනුත් ගසා ගන්න තමයි හදන්නේ. අපි සියලු සමස්ත ජනතාවගෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අතැති තින බිල ගෙවන්නත් එපා, ඉදිරියේදී බිල් ගෙවන්නත් එපා. මේ මිල වැඩි කරොත් අපි බිල් නොගවා සිටීමේ ජාතික ව්‍යාපාරය අපි දියත් කරනවා. සියලු ජනතාවගේ සහය අපට අවශ්‍යයි. මෙතර එම පිරිස සීනිගම දේවාලයේ ඉදිරිපිටදීද මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කළා. ඊට ප්‍රථම සීනිකම දේවාලයට ගොස් දෙවියන් ඉදිරියේ දේව කණලව්වක් සිදුකොට පොල් කැසීමක්ද සිදු කළා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. සමහරුන් කියන්නේ මේ රට හදන්න බෑ කියලායි නේද? මේක හැදිලි බොරු කියලා තමයි හුඟක් අය කියන්නේ. මේක කොහේ හදන්නද කියලත් අහනවා නේද? ඒ නිසා අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා පළමු ටෙලිවැකිය ලියන්නයි හදන්නේ. ටෙලිවැකි මාලාවේ නම් 195 වැන්න. ඔව්, මේ රට හදන්න පුළුවන්. සිංගප්පූරුව කියන රට උපදින්නේම සම්පත් නැති මඩ ගොහරුවකින්. මේසා සම්පත් තියෙන අපට බැරි ඇයි?
අපට බැරි වෙන්න හේතු වූ සාධක ඉවත් කළ යුතුයි. මොනවද ඒ සාධක කියලා හිමින් හිමින් බලමු. හොඳේ 1867 දී ඔය සිංගප්පූරුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණා. මේ කියන්නේ මේ ශ්‍රී ලංකාව වගේම තමයි. 1965 දී තමයි සිංගප්පූරුව සම්පාලන ජනරජයක් බවට පත් වුණේ. බ්‍රිතාන්‍ය නිදහස ලැබුවේ. අවස්ථා කීපයකදීම සිංගප්පූරුව තුල මාරාන්තික ජනවාර්ගික කැරලි ඇති වුණා. අපේ වගේම තමයි. හරිද? ජනවර්ග ගණනාවක් ජීවත් වෙනවා. නිතර නිතර ගැටුම් ඇති වුණා. හරි පුංචි රටක්. වර්ග කිලෝමීටර 730ක් විතර තමයි තියෙන්නේ. මේ අපට වගේ කඩා හැලෙන දිය ඇලි, මහා වැසි වනාන්තර, ඒ වගේම අර හෝ හෝ ගාලා ගලාගෙන යන මේ ගංගා ඇලදොල එහෙම ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක් හිම නෙවෙයි. හොඳේ ඔය රට හදපු අයෝමය හස්තේ තමයි ලී ක්වාන් යූ. 1950 දී ලී ක්වාන් යූ කියූ කතාවක් තමයි සිංගප්පූරුව ශ්‍රී ලංකාව වගේ රටක් කරනවා කියලා ඔය හැමතිස්සෙම ඇහෙන්නේ. හොඳේ දැන් ඊට පස්සේ 2010 දී විතර ඔන්න අපේ ප්‍රතිපත්ති සම්පාදකින් මේ තාමත් හොඳේ මේ දැනුත් හුඟක් වෙලාවට කියන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුව කිරීම අපේ අරමුණයි කියලා නේද? ඒක ජේ.ආර්. ජයවර්ධනත් කිව්වා එක වෙලාවක. කිසිම ස්වභාවික සම්පතක් තිබුණේ නැති කුඩා දිවයින් ආර්ථිකයක් අද ලෝකේ පොහොසත්ම රටක් බවට පත් කළේ ඒ අපූරු අයෝමය හස්තය මොන වගේද කියලා හඳුනගමු නේද? ඔව්, ඒ දිවංගත සිංගප්පූරු අගමැතිවරයා ලී ක්වාන් යූ. මොනවද ඔහු කළේ? මොනවද මුලින්ම කළේ? එක, යුක්තිගරුක භාවය හඳුන්ව දුන්නා. අවංකකම හඳුන්ව දුන්නා. වටිනාකම් ආදේශ කරා. මේ කාරණා තුනට අත තියපු ලී ක්වාන් යූ අර ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා ක්‍රියා කරපු අය. හරිද? අපේ අය නම් එහෙම නෙමෙයිනේ නේද? ඔවා දෙන්නෙත් නෑ, පරහට දෙන්නෙත් නෑ නේද? ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කරගන්නවා. දශක කීපයක් සාගරයක් අසල තිබුණු මුඩු බිමක්. දියුණුවට අදාළ මේ අපට ඇති කිසිම සම්පතක් තිබුණේ නැති රටක් නේද? ඔහු මුලින්ම කළේ මොකද්ද දන්නවද? දේශපාලනඥින්ව යුක්තිගරුක කිරීම. ඊළඟට ජනතාව යුක්තිගරුක කිරීම. දේශපාලනඥින් අවංක හා දූෂණයෙන් තොර කිරීම. ජනතාව අවංක හා දූෂණයෙන් තොර කිරීම. මුලින්ම ඔහු අත තැබුවේ සෑම විටම දේශපාලනයට. ඔහුට බොහෝ දේශපාලනඥින්ව ඉවත් කරන්න, එළවන්න, නෙරපන්ට සිද්ධ වුණා. හරිද? ඊළඟට ලී ක්වාන් යූ වෙන වෙනම මොඩල් කීපයක් හඳුන්වා දුන්න කෙනෙක්. එකක් තමයි ලී ක්වාන් යූගේ සංවර්ධන මොඩලේ. දෙවැනි එක තමයි මානව සම්පතින් උපරිම ප්‍රයෝජනගත් මොඩලේ. ඊළඟට වෙළඳපොළ මොඩලේ. ඊළඟට නිෂ්පාදන මොඩලේ. මේ සියලු මොඩල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවංකකම ඇති දූෂණයෙන් තොර පුද්ගලින් හඳුනගත්ත අදාළ පැවරීම සිද්ධ කළා. හරිද? සිංගප්පූරු නායක ලී ක්වාන් යූගේ ප්‍රධානතම ඉලක්කය වුණේ නීතිගරුක, විනයගරුක පුරවැසි සමාජයක්. ඔවුනේ 1. නීතිගරුක බව. 2. විනයගරුක පුරවැසි සමාජයක්. ලී ක්වාන් යූගේ සංවර්ධන මොඩලයේදී ඔහු වැඩියෙන්ම විශ්වාසය තබා ක්‍රියා කළේ කවුරු කෙරෙහිද දන්නවද? මානව සම්පත සහ වෙළඳපොළ ශක්්‍යතා කෙරෙහි. මිනිසා සම්පතක් බව ඔහු විශ්වාස කළා. මිනිසගේ නිපුණතාවලින් උපරිමය උරා ගන්නට ලී ක්වාන් යූ සමත් වුණා. එසේමයි ඔහු වෙළඳපොළ ආර්ථිකය සහ නිෂ්පාදන ආර්ථිකය එකිනෙක එකතු කළා, බද්ධ කළා. මේ වෙළඳපොළ නිෂ්පාදන ආර්ථික එකිනෙකට බද්ධ කළ ඒ නිසාම ඒ බද්ධ කිරීම හරහා රටේ ආදායම දිනපතා ඉහළ ගියා. ඔහුගේ සංවර්ධන ව්‍යාපෘති වේගෙන් ඉදිරියට ගියා. ඔහුගේ සංවර්ධන ව්‍යාපෘති එසේ ඉදිරියට යන්ටත් අද වෙනකන් අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ලත්තැනම ලොප්පෙන්ටත් හේතුව මොකද්ද දන්නවද? හේතු තුනක් තිබෙනවා. මොනවද ඒ හේතු තුන? 1. දූෂණයෙන් තොරවීම. 2. වංචාවෙන් තොරවීම. 3. ආයේ ඔය කොමිස් ගැහිලි කතා නෑ. ඔහු ඒවා අවසන් කළා. හරිද? කරන්ට ඉඩ දුන්නේ නැත. ඒක තමයි වැදගත්ම. ඒ නිසා අද සිංගප්පූරුව වෙළඳ පාරාදීසයක්. අංක 1. වෙළඳ පාරාදීසයක්. අංක 2. සංචාරක ආකර්ෂණයේ දිනාගත් රාජ්‍යයක්. හොඳට තුන් වේල කාලා සැපට ඉන්න මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක්. හරිද? ඇත්තටම ලී ක්වාන් යූ කියන පරමාදර්ශී නායකයා සහ ඔහුගේ අපූරු දර්ශන
විමර්ශනය මෙහෙම එක වෙලාවකට උඩින් පල්ලෙන් අධ්‍යයනය කරන්නටත් අමාරුයි. හොඳේ ඒ තරම් ගැඹුරුයි. දැන් බලමුද එදා ජේ.ආර්. ජයවර්ධන කිව්වේ ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරනවා කියලා නේද? ධර්මිෂ්ඨ සමාජයක් කරනවා කියලාත් කිව්වා. ඒත් අන්තිමට ඔහුගේ පරපුරේ අද ඉන්න අවසාන පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අද අපට ඇත්තෙත් සිංගප්පූරුවක් නෙවෙයිනේ නේද? දකුණු අප්‍රිකාවේ තියෙන දුප්පත්ම රටක ස්වභාවය ඇති නායකන්දක් තියෙන රටක් නේද? දැන් ඇත්තටම අපට බැරි වුණේ ඇයි නේද? ඒකයි අමුතුවෙන් කියන්න ඕනේද? එක දූෂණය, දෙක වංචාව, තුන කොමිස්. හරිද? හතර තමයි නීතිය සැමට සමාන නැතිකම. ඒ අනුව අපේ ආර්ථිකයේ දහවක බලවේගය මොකද්ද? අද අසීමාන්තික ණය. හරිද? අපට ඉන්නේ නියෝග දෙන ප්‍රධානීන් මිස වැඩ කරන නිර්මාණශීලී නායකින් නෙමෙයි. හරිද? ඕ මගේ වචනේ තමයි ගැසට්ටුව කියන ජාතිය උන්දලා විතරමයි අපට හිටියේ ඉන්නෙත් හෙට එන්නෙත් මේ යන විදිහට. අපට ඇත්තේ සංවර්ධනයේ නමින් මුදල් ණය කාබාසිනිය කළ ව්‍යාපෘති. කෝටි ගණන් මුදල් හොරාකෑ උන්දලා ඉන්න රටක් නේද? තම කුලකේ උන්දලාගේ, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අයිතින් වෙනුවෙන් හඬ නගන, එකට එකතු වෙලා සටන් කරන කණ්ඩායමක් ඉන්න රටක්. එනිසා ඇත්තටම ශ්‍රී ලංකාව යනු සංවිධානාත්මක දේශපාලන අපරාධකරුවන් පිරිසක් මහා දවාලේ අවුරුදු 74ක් නෙමෙයිනි, තව ටික දවසකින් 75ක් තිස්සේ මහා මග දෙනෝදහක් මැද අපයෝජනයට ලක් කරමින් සිටින ලස්සන තරුණ කතා. හරිද? ඔවුනේ සංවිධානාත්මක දේශපාලන අපරාධකරුවන්. හොඳේ, ඒක තමයි කියන්න තියෙන ලස්සනම නිර්වචනේ. ඒ නිසයි කියන්නේ මේ රට හදන්න පුළුවන් මේ උන්දලගෙන් ගලව ගත්තොත්. හැබැයි මේ උන්දල කියන ලීක්වාන් යුලා ලෙස පෙනී හිටින දූෂිතින්ට එහෙම නෙමෙයි. හරිද? ඒ හොරුන්ට නෙමෙයි. අලුත් අවුරුද්දේ කියන්නේම සිංගප්පූරුවක් කරන්න ඕනේ නම් දූෂණයේ නැති, වංචාව නැති, කොමිස් නැති, නාස්තිය නැති, නීතිය සැමට එක සමාන රටක් අවශ්‍යමයි. ඊට සූදානම් සැබෑ ලීක්වාන් යූ කෙනෙකු අවශ්‍යයි. ආයේ කාඩ්බෝඩ් ලීක්වාන් යූලා හැම නෙවෙයි. හොඳේ, මේ අලුත් අවුරුද්දේ අපේ ප්‍රාර්ථනය ඒකයි. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ගෙවුණු වසරේ මෙරට සිදුවීම් සහ ජාත්‍යන්තරයේ කුමක්ද සිදුවුණේ කියලා බලන්නත්, ක්‍රීඩාවේ විසිතුරු ගැන බලන්නත් අද රාත්‍රී 10ට සියත සමග එක්වන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.